අයිබෝන් ඔබ මොහොතකට හිතුවද ඉස්සර කාලේ කාන්තාවන්ට ලස්සන වෙන්න කියලා බියුටි සැලුන් තිබ්බද කියලා? නැහැ. ඉස්සර බියුටි සැලුන් තියා කිසිම රූපලාවන්‍ය නිෂ්පාදනයක්වත් තිබ්බේ නැහැ. හැබැයි ඉස්සර කාන්තාවන් අද ඉන්න අයටත් වඩා හරි ලස්සනට හරි හැඩට තම මුහුණ වගේම අඟපසඟ පවත්වාගෙන ගියා. මේ සඳහා ඔවුන් සතුව රහස් රූපලාවන්‍ය ක්‍රමවේද තිබුණා. පංච කල්යාණ ඉලක්ක කරගනිමින් තමයි ඔවුන් ඒවා භාවිත කළේ. පංච කල්යාණට අයත් වන දේවල් පහවත් අද බියුටි සැලුන් වලට යන බොහෝ දෙනෙක් දන්නේවත් නැහැ. දික්ව වැඩුණු නිල්වන් කෙස් කලඹ, පැහැපත් නිරෝගී සම, මනාව පීටි ශ්වේත වර්ණ දන්දෙබල, ශරීරයේ AA අංගවලට සරිලනසේ සැකසුණු මාංශ පේශී සහ වයසට වඩා තරුණ පෙනුමක් තිබීම තමයි මේ කියන පංච කල්යාණයේ විදියට එදා හැඳින්වුනේ. කාන්තාවකට මේ අංග පහ හරියට තේනවා කියලා කියන්නේ නිකම්ම ලස්සනයි. ඇඟ, මුහුණ හරියට මැණිකක් වගේ දිලිසෙනවා. ඒ වගේම හරිම හුරු බෝටි. ඉතින් අද විශ්මලෝකයෙන් අපි ඔබට පංච කල්යාණයේ ඔප්නම් වා ගන්න කරන්න පුළුවන් අපූර්ව සත්කාර 10ක් කියලා දෙනවා. මේවා පිළිපැද්දොතින් ඔබට ලස්සන වෙන්න කියලා බොරුවට ඔය බියුටි සැලොන් ගානේ යන්න කිසිම අවශ්‍යතාවයක් ඇති වෙන එකක් නැහැ. අංක 1. පොල් තෙල් සාත්තුව. පංච කල්යාණය ගැන කතා කරනකොට කේශ කල්යාණය ගැන අමතක කරන්නම බෑ. හොඳ තෙල් සාත්තුවක් තරම් කොණ්ඩය ලස්සනට බොහොම ඝනව තබා ගන්න උදව් වෙන දෙයක් තියෙනවා නම් ඒ හරිම කලාතුරකින්. මේ සඳහා අලුත් පොල් තෙල් විතරක් භාවිත කරන්න. ගෙදර දීම තෙල් හිඳ ගන්න හරි අඳුරන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න පුළුවන් නම් හරි ඒක වැඩිය හොඳයි. තෙල් ටික යාන්තමින් රත් වෙන්න තියලා ලූණු, අමූලු හාල් සහ කරපිංචා කොළ ඒට තමලා සෙමෙන් බදින්න දෙන්න. විනාඩි 10ක් විතර බැඳුනට පස්සේ තෙල් ටික පෙරලා අරගෙන ස්වභාවිකව නිවෙන්න තියන්නත් ඕනේ. මේක කරනකොට ගින්දර බොහොම අඩුවෙන් තෙල් රත් කරගන්න. මොකද ගින්දර වැඩි වුණොත් තෙල් ටික කළු වෙලා යන්න පුළුවන්. සතියකට වරක් මේ හදාගෙන දවස් දෙකකට සැරයක් කොණ්ඩෙට දාලා හොඳින් සම්බාහනය කරන්න පුරුදු වෙන්න. කාලයක් මේ වැඩේ කරද්දී ඔබේ කොණ්ඩය නිල්වන් කළු පාටට අලංකාර ලෙස දිගුව වර්ධනය වෙන්න ගනිවි. අංක 2. නෙල්ලියුෂ. නෙල්ලි කියලා කිව්වහම කන జాතිය කියලා මතක් වුණත් ඒ ඉංග්‍රීසි නම වන අම්ලා කියන වචනේ කියපු ගමන් ඒ කොණ්ඩයට ගුණදායක බව කොයි කාටත් මතක් වෙනවා. කොණ්ඩේ වැවෙන්න යොදන බොහෝ රූපලාවන් නිෂ්පාදනවලත් අම්ලා අඩංගු වෙන්නේ එහි තිබෙන පුදුම හිතෙන විදිහේ සත්කාරක ගුණය නිසාමයි. කොහොම නමුත් ඒ මොන නිෂ්පාදනයකටත් වඩා හොඳට ඔබටම නෙල්ලිවල සත්කාරය හිසට ලබා ගන්න පුළුවන්. නෙල්ලිගෙඩි 3-4ක් දෙකට පළලා ඇට ඉවත් කරගන්න. දැන් මේ පල්ප් එකක් වෙනතුරු හොඳින් තලා ගන්න. හැමදාම නානකොට ෂැම්පු යොදා සේදීමෙන් පස්සේ මෙන්න මේ කියන පල්ප් එක හිස කෙස්වල හොඳින් තවරලා විනාඩි 5ක් පමණ තියෙන්න හැරලා වතුර පමණක් භාවිතයෙන් හෝදලා තමන්න. මේ වැඩේ එක දිගටම කරනවා නම් ඔබට කේශ කල්යාණියක් වෙන්න අපහසු වෙන එකක් නැහැ. අංක 3. යෝගට්, බිත්තර සහ මීපැණි. පංච කල්යාණය ගැන කතා කරනකොට ඊළඟට වැදගත්ම අංගය වෙන්නේ චවි කල්යාණය. එම නැතිනම් සුන්දර සමක් තිබීම. විශේෂයෙන්ම සමේ පැහැපත් බව ගැන හිතනකොට මුහුණේ සමේ තිබෙන පැහැපත් බොහොම නිරෝගී පෙනුම ඔබේ සුන්දරත්වය වැඩි කරන්න අතිශයින්ම වැදගත්. මේ මාස්ක් එක ඒට තිබෙන හොඳම සත්කාරයයි. යෝගට් හැඳි දෙකක්, බිත්තරයක සුදු මදය සහ මීපැණි මේස හැඳක් ඒකාකාරී ද්‍රාවණයක් ලැබෙනකල් හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මුහුද හොඳින් සෝදලා මේ මිශ්‍රණය මාස්ක් එකක් විදිහට මුහුණට සහ බෙල්ලට යොදන්න ඔබට පුළුවන්. විනාඩි 15ක් විතර මේක තිබෙන්න හරින්න ඕනේ. ඊට පස්සේ මද උණුසුම් උණු වතුර විතරක් භාවිතයෙන් සෝදා හරින. දින කිහිපයකට වරක් මේ කරනවා නම් ඔබේ මුහුණට සැලොන් ට්‍රීට්මන්ට් එකක් තරම්ම අපූරු පැහැපත් බවක් ලැබෙයි. අංක 4. ඔලිව් තෙල්, කහ සහ යෝගට්. චවි කල්යාණියක් වෙන්න නම් මුහුණ වගේම තමන්ගේ මුළු සිරුරමත් පැහැපත් වීම අතිශයින්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අත් දෙක සහ කකුල් දෙක මුහුණේ පැහැයට සමාන වීම කාන්තාවකගේ සුන්දරත්වය වැඩි කරන ප්‍රධානතම සාධකයයි. යෝගට් කෝප්පයක යෝගට්, ඔලිව් තෙල් මේසැඳි 3ක් සහ කහ තේ හෙන්දක් ඒකාකාරී ද්‍රාවණයක් ලැබෙන විදියට හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අතපය මද උණුසුම් වතුරෙන් සෝදලා තෙතමාත්තු කරගෙන ඒ තරමක් ඝනකම් තට්ටුවක් විදිහට අත් දෙකේත් කකුල් දෙකේ තාලෙප කරගන්න. අතපය සොලවන්නේ නැතිව විනාඩි 20ක් විතර ඒ සමට උරා ගන්න ඉඩ දීලා ඉන්පස්සේ මද උණුසුම් වතුරෙන් සෝදා හරින. මේ සතියකට දෙවතාවක් කරනවා නම් සමේ ඇදෙන සුළු බව, වර්ණය වගේම පැහැපත් බවත් කාලයක් යනතුරු පවත්වා ගන්න පුළුවන්. අංක 5. බේකින් සෝඩා, ටූත් පේස්ට්. කාන්තාවකගේ සුන්දරත්වයට අලංකාර හිනාවක් තරම් වැදගත් තවත් දෙයක් නැහැ. නිරෝගී පිරිපුන් දද්දබලක් තිබීම, එව නැතිනම් දන්ත කල්යාණය පංච කල්යාණිකගේ වැදගත්ම ලක්ෂණයක් වෙන්නේ අන්න ඒ නිසාමයි. මුළුතන්ගේ තිබෙන බේකින් සෝඩා වලින් එය ලබා ගන්න පුළුවන් බව ඔබ සමහරට දන්නේ නැතුව ඇති.
හැමදාම දෙවරක් දත්වා දෙන්න කියලා ඔබට අමුතුවෙන් කියන අවශ්‍ය නැහැ නේ. නමුත් ඒ සඳහා ටූත් පේස්ට් විතරක් භාවිතය වෙනුවට බේකින් සෝඩාත් යොදා ගන්නවා නම් දත් සුදු කරගන්න වගේම තැන්පත් වෙලා තියෙන මැලිය මාධ්‍යත් බොහොම පහසුවෙන්ම ඉවත් කරගන්න ඔබට පුළුවන්. එනිසා ටූත් පේස්ට් වලින් මැදලා කට සෝදගත්තට පස්සේ දත් පුරුසුවට බේකින් සෝඩා ටිකක් අරගෙන තත්පර කිහිපයක් තව දුරටත් ඔබේ දත් මැද ගන්න හුරු වෙන්න. සතියකට දෙතුන් වතාවක් බැගින් සති කිහිපයක් මේක කරද්දී ඔබට අලංකාර සුදුවන් දත් දෙපළක් ඉබ්බේම හිමිවේවි. අංග 6. තෙල් ඇදීම, එම නැතිනම් ඔයිල් පුලි. දත්වල සුදුපාට වගේම ඒවායේ නිරෝගී බවත් පංච කල්යාණීකට හරිම වැදගත්. දත් නිරෝගීව තියාගන්නත් සුදුපාට හැමදාමත් පවත්වාගෙන යන්නත් හොඳම ක්‍රමය වෙන්නේ තෙල් ඇදීම, එම නැතිනම් ඔයිල් පුලින් කියන ක්‍රියාවලියයි. මෙසන ඔබ කළ යුත්තේ දත් මැදලා කට සෝදගත්තට පස්සේ කෝප්පයකින් තුනෙන් එකක් පමණ පොල් තෙල් ප්‍රමාණයක් කටට අරගෙන ඔබේ කට හොඳින් සෝදන එකයි. දත් අතරින් තෙල් මිරිකලා යන විදිහට තෙල් ටික කට තුල එහා මෙහා යවමින් විනාඩි 5ක් විතර කට සෝදන්න. දත් අතර රැඳුණු කෑම හොඳින් ඉවත් වෙන්න, අහිතකර බැක්ටීරියා නසන්න වගේම මැලියම් ඉවත් වෙන්නත්, දත්වල නිරෝගී බව කාලයක් යනකම් රැකෙන්නත් මේ තෙල් ඇදීම බොහෝ සෙයින් උපකාරී වෙනවා. සතියකට දෙවරක් විතර මේක කළාම දිලිසෙන සුදු පැහැ දත් දෙපළක් ඔබටත් හිමිවේවි. අංක 6. හැමදාම බිත්තර දෙකක්. පංච කල්යාණිකගේ තවත් වැදගත්ම අංගයක් තමයි මාංශ කල්යාණය, එම නැතිනම් බොහොම පිරිපුන් සිරුරක් තිබීම. අංගපසඟ හොඳින් මතුවලා පෙනෙන වගේම සිරුරේ සුන්දරත්වය විදහා පාන්නත් මාංශ පේශි අතිශයම වැදගත් වෙනවා. හොඳ ප්‍රෝටීනවල ගුණය එහිදී කියා නිම කරන්න බෑ. කිකිලි බිත්තර කියලා කියන්නේ ලොව හොඳම ප්‍රෝටීන ප්‍රභව වලින් එකක්. බිත්තර කණේක අගුණයි කියලා තිබ්බ මතය බොරුවක් වන බව අද වෙද්දි තහවුරු වෙලා ඉවරයි. අන්න ඒ නිසා මාංශ කල්යාණය පවත්වා ගන්න කැමති ඔබ හැමදාම අනිවාර්යෙන්ම බිත්තර දෙකක් කෑමට ගන්න හුරු වෙලා ඉන්න ඕනේ. බිත්තර තම්බල කණේක තමයි වඩාත්ම සුදුසු. හැම විටම තැඹිලි පෑයට හුරු කහමදයක් තියෙන බිත්තර පමණක් තෝරගන්න උත්සාහ කරන්න. ස්වභාවික විදියට ආහාර ගන්නා කිකිලියන්ගේ පමණයි මේ විදියට තැඹිලි පෑයක් ලැබෙන්නේ. ලා කහ පැහැ කහමදයක් තිබෙන ධාන්‍ය පමණක් කවා හදන කිකිලියන්ගේ බිත්තරවල සාමාන්‍ය නම් පෝෂණ ගුණය අඩුයි. අංක 8. සීනි නැතිව අලිපේර. මාංශ කල්යාණය ගැන සැලකිලිමත් වෙන කෙනෙකුට හොඳ මේද වර්ග තමන්ගේ සිරුරට ලබා ගැනීමේ වැදගත්කමත් කියලා නිම කරන්න බෑ. විශේෂයෙන්ම පියයුරු, කලවා, නිතඹ, බාහු සහ බත්කෙන්ඩා වගේ කාන්තාවකගේ අංගපසඟවල හැඩය ආරක්ෂා කරන හැම තැනකම මේද යම් ප්‍රමාණයක් තැන්පත් වීම පිරිපුන් සිරුරකට අත්‍යවශ්‍යමයි. මස් මාංශ වගේ කොලෙස්ටරෝල් සහ ට්‍රාන්ස් මේදවලින් ඉහළ ප්‍රබව වර්ගවලට වඩා ශාකමේද එහිදී ඉතාම ගුණදායක වෙනවා. අපිට ලබා ගන්න පුළුවන් හොඳම ශාකපේදයක් තමයි මේ අලිපේර කියලා කියන්නේ. අලිපේර කාන්තා සිරුරක අත්‍යවශ්‍යම තැන්වල මේදය තැන්පත් වෙන උපකාරී වෙන අතරෙම අවලස්සන විදිහට මුහුණ සහ බඩේ තෙල් තැන්පත් වීමත් වළක්වනවා. මේ නිසා අලිපේර කියලා කියන්නේ මාංශ කල්යාණය ගැන හිතන ඔබ කාටත් මගහැර ගන්නම බැරි ආහාරයක්. සතියකට දෙවතාවක්වත් රාත්‍රී ආහාරයේ විදිහට ඉදුණු අලිපේර ගෙඩියක් කන්න, එම නැත්නම් අලිපේර යුෂයකක් හදාගෙන බොන්න හරි ඔබ පුරුදු වෙනවා නම් ඔබට බොහොම ලස්සන අංගපසඟකට උරුමකම් කියන ලැබෙවි. නමුත් මේදී සීනි භාවිත කරන්න එපා කියලාත් ඔබ මතක තබා ගත යුතුයි. අංක 9. මාළු වැඩියෙන් මස් අඩුවෙන්. පංච කල්යාණයක් කියන්නේ අවසන් සහ වැදගත්ම අංගය තමයි වයං, එම නැතිනම් වයෝ කල්යාණය කියලා කියන්නේ. වයස ගත වුණත් දරුවන් ලැබුණත් තරුණ පෙනුම සහ සුන්දරත්වයේ දිගටම රැඳී පැවතීම තමයි මෙයින් හැඟවෙන්නේ. තෙල් සහිත මාළු නිතරම ආහාරයට ගැනීම ඒකට තිබෙන හොඳම උපක්‍රමයක්. ජපාන කාන්තාවන් සතු බෝනික්කන් වගේ තරුණ පෙනුම ඔබ දැකලා තියෙනව නේද? මෙන්න මේකට ප්‍රධානතම හේතුව ඔවුන් ජාතියක් විදිහට මාළු වැඩිපුර ආහාරයට ගැනීම බවට අද වෙති පර්යේෂණාත්මක සාක්ෂි රැසක් තිබෙනවා. වයස්ගත පෙනුමක් ලැබෙන ප්‍රධාන හේතුව වෙන්නේ මුක්ත කණ්ඩක නිසා සිදුවෙන සෛල විනාශයයි. මෙනිසා මුක්ත කණ්ඩක වැඩිපුර ඇති මස් වර්ග, එවැගේම සැකසූ මස් යොදා ගන්න ආහාර ආදිය පුළුවන් තරම් මගහැරලා නිතරම මාළු ආහාරයට ගන්න ඔබත් තුරු වෙන්න. එය ඔබේ වයං කල්යාණය පවත්වා ගන්න බොහෝ සෙයින් උපකාරී වේවි. අංක 10. වර්ණවත් පළතුරු වලින් රෑකෑමක්. වයං කල්යාණය පවත්වා ගන්න නම් මුක්ත කණ්ඩක නිසා වන හානිය වළක්වා ගත යුතු බව අපි ඔබට කලින් කිව්වා. මෙසනාව හොඳම ක්‍රමය තමයි ප්‍රතිඔක්සිකාරක වැඩිපුර ලබා ගැනීම. බොහොම නැවුම් වර්ණවත් පළතුරු කියලා කියන්නේ අන්න ඒ ප්‍රතිඔක්සිකාරක ලබා ගන්න තිබෙන හොඳම ප්‍රභවයයි. දවසකට දවසකත් රාත්‍රී ආහාරය පළතුරු වලින්ම සම්පූර්ණ කරගන්න ඔබ තුරු වෙනවා නම් එය වයං කල්යාණය පවත්වා ගන්න ප්‍රමාණවත් වෙනවා. පළතුරු කනකොට රතු, කහ, තැඹිලි, එවැගේම නිල්, දම් වගේ පැහැදිලි තද වර්ණ තියෙන පළතුරු වැඩිපුර ගන්න හුරු විය යුතුයි.
මේ වර්ණය ලබා දෙන වර්ණක සංයෝගම තමයි බොහෝ විට ප්‍රතිඔක්සිකාරක ගුණ දක්වන්නේත්. ඒවා වැඩිපුර ආහාරයට ගත්තාම සෛලවල ඔක්සිකාරක හානිය අවම වෙලා කාලයක් යනකම් තරුණ පෙනුම පවත්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කෙසෙල්, අඹ, ටැපොල්, ඇපල්, මිරිස හා දෙළුම් අපේ සිරුරට වඩාත්ම හිතකර පළතුරු වර්ග කිහිපයක්. ඉතින් සැලොන් එකකට ගිහින් බොහොම මිල අධික සාර්ථක ට්‍රීට්මන්ට් කරගන්න පුළුවන්කමක් තිබ්බත් ඒවයින් දීර්ඝකාලීනව කිසිම ප්‍රයෝජනයක් නම් ඇත්තේ නැහැ. එනිසා ඒ වෙනුවෙන් නිතර මුදල් නාස්ති කරන්නේ නැතිව අපි මේ කියපු පියවර 10 අනුගමනය කරලා ඔබට බලන්න පුළුවන්. බොහොම පහසුවෙන් ඒ වගේම අඩු වියදමකින් පංච කල්යාණියක් වෙන්න හැකියාව නුදුරේදීම ආටත් ලැබෙවි.